QHD quality video streaming samaga. Internet like a boss. SLT Mobitel Fiber. QHD quality video streaming samaga. Internet like a boss. SLT Mobitel Fiber. Signal deep clean. Lova anka eke Tynex kendivalin nipadavayata. අද 2022 ජුනි 29 බදාදා සිරස්තල රඳවියකු මිය යාමත් සමග කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් රඳවියන් 500ක් පලායයි මහබැංකු අධිපති තනතුරේ ඉදිරි දුර කාලයටත් නන්දලාල් මහතාගේ නම නිර්දේශ කෙරේ ඉන්දියාව ලංකාවට අවශ්‍ය ආහාර ලැයිස්තුව ඉල්ලයි ලංකා IOC සමාගමද පෙට්‍රල් නිකුත් කිරීම සීමා කරයි. ඩීසල් නැවක් ජූලි 2 සතියේ පෙට්‍රල් ගන්න ඉන්දියාව සමග සාකච්ඡා. ඉන්ධන ඉල්ලා තන තන විරෝධතා. අම්බයි බතු කන්නද නිෂ්ක්‍රිය ලෙඩුන්ට. මේක අවුලා බසගයි. වත්මන් තත්වයේ ගැන මහා සංඝරත්නය සහ ජනතාව කලකිරීමෙන් දුන් අවවාද ආණ්ඩුව නොපිලිගත් බව අස්කිරණ හිමියන් පවසයි. ඒයිට අවවාද සම්සුන කළා. නම් තේවා නොතකින බවක් තමයි තේනම්. කටුබැද්දී වෙඩි තැබීමකින් දෙදෙනු කුමරුද මසක් තුල වෙඩි තැබීම් වලින් 20ක් ඝාතනය වේ. ලයිෆ් බෝයි ෂැම්පු චූටි රුපියල් 70යි. From other Derana. This is Other Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් නොබාදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගි. අධික ලෙස මද්රවයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කෙරෙන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 500කට අධික පිරිසක් අද ඉන් පලා ගියා. එහි පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙකු සැක සහිත ලෙස මිය යාම සම්බන්ධයෙන් පැවැත් වූ විරෝධතාවයක් අතරතුරදී පලා ගිය රැඳවියන් අතරින් 232 දෙනෙකු සිය භාරයට ගන්නට පොලිසිය සමත් වූ අතර පලා ගිය තවත් 200කට අධික පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද කන්දකඩු ප්‍රදේශයේ පිහිටුව ඇති මෙම මධ්‍යස්ථානයේ තදින්ම මතට ඇබ්බැහි වූ වන් දහසක් පමණ පුනරුත්ථාපනය කෙරෙනවා. එහි අද ඇති වූ මෙම නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් අප තොරතුරු විමසා බැලුවා. මධ්‍යස්ථානයේ උපදේශකයන් පුනරුත්ථාපනයේ වෙමින් සිටි රැඳවියෙකු දුම්කොළ සමග ඊයේ පස්වරුව යාලාගෙන තිබෙනවා. එහිදී රැඳවියා උපදේශකයන්ට බැනවැදී කලහකාරී ලෙස හැසිරී ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය පැවසුවේ. පසුව අද උදෑසන රැඳවියන් ශරීර සුවතා සඳහා යන අවස්ථාවේදී අනාවරණ වී ඇත්තේ දුම්කොළ සන්තකයේ තබාගෙන සිට අල්ලාගත් එම රැඳවියා මියගොස් ඇති බවයි. ඒ සමග සෙසු රැඳවියන් 500ක පමණ පිරිසක් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන්ට ගල්වලින් පහර දීමට පටන්ගෙන ඇති බව පොලිසිය පවසනවා. ගහලා මරන්න බෑ මිනිස්සු මොන රටේවක් අම් මෙහෙම මරන්නේ නැහැ දුක අපි විතරයි දන්නේ බලධාරී නිලධාරී කවුරුත් මේව දන්නේ නැහැ මේ වදගාලා අර අම්මාන්ට ගහනවා දෙවනි මිනිමරු මරන අපිට කන්න දෙන්නේ නැහැ එක සද්ද මේව වැදේ ඒ සමග මධ්‍යස්ථානයේ වැටවල් සහ ගේට්ටු කඩා රැඳවියන් ඉන් පිටතට පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ පිරිස පලායන අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ පොලිසිය කන්දකඩු මධ්‍යස්ථානයේට පිවිසෙන ප්‍රධාන මාර්ගය වන පොළොන්නරුව සුංගාවිල මාර්ගය සුංගාවිල පාලමාසලින් සහ බැලිකන්ද කන්දකඩු මාර්ගය වසා දැමීමට පියවර ගත්තා. නමුත් ඒ වන විටත් රැඳවියන් පිරිසක් පලා ගොස් තිබුණා. එක් රැඳවියෙක් පලායන අතරතුර අසල වූ කොන්ක්‍රීට් කණුවක ඔළුව ගසා තුවාල සිදු කරගෙන තිබුණේ මෙලෙසින්.
මැදිස්ථානයෙන් පිටතට පැමිණි පිරිස් සිද්ධිය වාර්තා කිරීමට ගිය අප වාර්තාකරුට සිදුවීම ගැන සඳහන් කළේ මෙවැන්නක්. දාලා මැරුවා. දැනගත්තාන් පස්සේ ඇවිල්ලා හැන්ඩ් අප්පේ ගැලුවා. කොල්ලේ අතුල මැරිලා ඉන්නේ. අපි ගාලා. අපි ගාලා. අපි වදිනාකරවට යවන්න. හනවා. පුලිය ඇති. බල අපිරිස සුංගාවිල පාලමසලදී අල්ලා ගැනීමට පොලිසිය හා යුද හමුදාව දැඩි උත්සාහයක නිරත වුණා. එහිදී රැඳවියන් ආරක්ෂක අංශවලට ගල්වලින් පහර දුන් බවයි අප වාර්තාකරු පැවසුවේ. එහිදී පොලිසිය තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. එම අවස්ථාවේදී රැඳවියන් 232 දෙනෙක් පොලිසියට බහර වූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බෝත් නේද බස් එකට නැග්ගා කෑම කෑවා උසාවියට ගියා බන්දා ගන්නට යවුවා ඔයගල අවශ්‍ය බන්දා ගන්න පළගිය රැඳවියන් 201 පමණ පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි යුද හමුදාව හා පොලිසිය ඒ අනුව ප්‍රදේශීය ආරක්ෂාව තර කර තිබෙනවා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර මැදිස්ථානයේ රතවාහන ඇතුළු දෙපළ රැසකටත් රැඳවියන් අලාභ හානි කර ඇති බව පොලිසිය පවසනවා. පළාගේ ඇතම් රැඳවියන් සුංගාවිල වණකියවේ කාර්යාලයටද ඇතුළු වී ඇඳුම් සොරකම් කොට දෙපළවලට හානි කර ගොස් තිබූ ආකාරයයි මේ. මේ අතර තත්වය පාලනය කොට පැය කිහිපයකට පසු මැදිස්ථානයේ තුල යලි නොසන්සුන්කාරී තත්වයක් හටගත්තා. ඒ ඔවුන් නියගේ රැඳවියාගේ සිරුර රැගෙන මැදිස්ථානයෙන් පිටතට පැමිණ විරෝධතාවක නිරත වීමට උත්සාහ කිරීම හේතුවෙන්. මේ ගහලා නැදුවේ සර් ගහලා ගහලා. අන්න පුළුවන් සර් මේ බෝඩ. බෝම්බිය මේ. මේ පාරවල් මේ ලැබු පාරවල් තමයි. මලසිරුර පොලිසිය විසින් රැගෙන යාමට කටයුතු කිරීමේදී එම කඳවුර තුල රැඳී සිටි පිරිස් නැවත වරක් බාධා කරමින් එම මලසිරුර ඔවුන් බලෙන් ලබාගෙන සෝමාවති පන්සල දෙසට විහාරස්ථාන දෙසට මේ මාර්ගයේ ගමන් කිරීමට කටයුතු කළා. කෙසේ වුවත් එම තත්ත්වයක් පාලනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් තිබෙනවා. එම මලසිරුර නැවත ලබා ගැනීම සඳහා මේ අතර රැඳවියා මිය යාම සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය විමර්ශන සිදු කරන අතර මරණකරු දෙමෝදර ප්‍රදේශයේ 36 හැවිරිදි පදිංචි කරුවෙක් මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ. මේ පිළිබඳව අපි පක්ෂපාතී පරීක්ෂණ මණ්ඩලයේ පත්වලා ඉතාමත් කඩිනමින් සොයලා බලනවා මේක සිදුවීම සිදුනේ කොහොමද කියලා. ඒකට යම් කිසි සම්බන්ධ නම් යම් කිසි වැරදි විදියට මේ පුනරුත්ථාපන ආක්ෂණයට යම් කිසි බලපෑමක් සිදු කරන මේ තත්ත්වයට උනා නම් ඒකට අපි ඉතාමත් දැඩි දඩුවම් දෙන්න තීරණය කරලා තියෙන්නේ. බොරටුව කටුපැද්ද මන්සන්දියේදී අද දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූයේ නවතා තිබූ වෑන් රථයක් තුළ සිටි පුද්ගලින් දෙදෙනෙක්. සිද්ධියෙන් මියගිය කයකු මිනිස් ඝාතන තුනක් සම්බන්ධයෙන් වසර 17ක් සිරදඬුවම් විඳ නිදහස් වූ පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා. අද දහවල් 12:45ට පමණ මොරටුව කටුමැද්ද මන්සන්දියේ සිට පිළියන්දල දෙසට වෙන බණ්ඩාරනායක මාවතේ මීටර 200ක් පමණ දුරින් වෑන් රථයක් නවතා තිබෙන ආකාරය CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.
එම අවස්ථාවේ පිළියන්දල සිට කටුපැද්ද දෙසට ධාවනය කෙරුණු මෙම යතුරුපැදිය තප්පර 30කට පමණ පසු යලි වෑන් රථය අසලට පැමිණෙන ආකාරයද එහිදී දක්නට ලැබෙනවා. එම රූපරාමුවල දැක්වෙන්නේ වෑන් රථය අසල යතුරුපැදිය නතර කිරීමත් සමග පසුපෙදිකරු වෑන් රථය තුලට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ආකාරයයි. වෙඩිවැදීමෙන් වෑන් රථය තුල සිටි පුද්ගලයන් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණා. මගේ තාත්තා! මගේ ජීවිතේ! මගේ ලෝකේ! තාත්තා! තාත්තා! මගේ තාත්තා! මගේ තාත්තා! සිද්ධියෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පානදුර කළුදෑවල පදිංචිව සිටි මොහමඩ් අර්ෆත් ශම්සාන් නැමැති 31 හැවිරිදි පුද්ගලයෙක් සහ පානදුර පින්වත්තේ පදිංචිව සිටි නිලන්ත පුෂ්පකුමාර නොහොත් උක්කුවා නැමැති 41 හැවිරිදි පුද්ගලයෙක්. වෙඩි ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේ තිබී T56 වර්ගයේ හිස් පතරම් කොපු 10ක් පමණ වැටි තිබෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. සිද්ධියෙන් අනතුරුව සැකකරුවන් සෙවීම සඳහා පොලිස් නිලසුනක ඉඳ යොදාගෙන තිබුණා. මියගිය එක් පුද්ගලයෙක් පුද්ගලයන් තුන්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා වසර 17කට පසුව නිදහස් වී පැමිණ තිබෙන බවට දැනට තොරතුරු අනාවරණය තිබෙනවා. එනමුත් ඔහු පැමිණ දැනට මාස 3කට ආසන්න කාලයක් ගත වෙන බවට අනාවරණය කර තිබෙනේ. මෙම මනුෂ්‍ය ඝාතනයට හේතුව සංවිධානාත්මක අපරාධ කරුවන් අතර ඇති වූ ප්‍රශ්නයක්ද නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර ඇති වූ යම්කිසි ප්‍රශ්නයක්ද යන්න අනාවරණය කරගන්නට විමර්ශන කටයුතු සිදු කරන ලබනවා. පසුගිය මැයි මාස 30වැනිදා බැස්ටින් මාවතේ සිදු වූ පුද්ගල ඝාතනයේ සිට අද දක්වා වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගල ඝාතන 20ක් සිදුව තිබෙනවා. අද සිදු වූ ඝාතන දෙකද ඊට ඇතුළත් අතර මීට පෙර සිදුවීම්වලදී තුවාල ලබා ඇති පුද්ගලයන් ගණන 7ක්. මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයන්ගෙන් බහුතරය මද්රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවන් හෝ මද්රව්‍ය නඩුවලට අදාළ සාක්ෂිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් මෙලෙස පුද්ගල ඝාතන 20ක් සිදුව ඇති පසුබිමක මෙතෙක් අත්අඩංගුවටගෙන ඇත්තේ ඊට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙකු පමණයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබා දීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති පසුබිමක ලංකා IOC සමාගමද මේ වන විට පෞද්ගලික වාහන සඳහා පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා. टोकन क्रमया कटते इंद्र लबादी में वैडपिली वलाक राज्य आरंभ कल द पिरूम हल असल दिगु रतवाहन पोलिम तवदुरटा दक्षिण लबेनवा में अत्र खटार ही संचारिक निरत विदुरी बल सह बलशक्ति अमात्य कंचन विजयशेखर महता खनिज तेल सह गैस लबा गनीम सदहा नय पहसुकमक लबा देनै खटा संवर्धन अरमुदलिन इल्ली मक करते बनवा ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සීමිත ඉන්ධන ප්‍රමාණය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබා දීම සිදු කරන පසුබිමක පිරුම්හල් අසල තවදුරටත් පෝලිම් දක්නට ලැබෙනවා. පෝලිම්වල සිටින ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ටෝකන් නිකුත් කිරීම අදත් සිදු කෙරුණේ යුද හමුදා සමාජිකයන්ගේ අධීක්ෂණය යටතේයි. ලංකා IOC සමාගමට අයත් පිරුම්හල් වලින් පෙට්‍රල් නිකුත් කිරීම පුද්ගලික වාහන සඳහාද සිදුවන නමුත් ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ඊයේ සිට සීමා කිරීමට එම සමාගම පියවර ගත්තා. ඒ යතුරුපැදි සඳහා රුපියල් 1500ක් තිරොද්දරත සඳහා රුපියල් 2500ක් හා මෝටර රථ සඳහා රුපියල් 7000ක් වශයෙන් මේ අම්බලන්තොට IOC පිරුම්හලට අද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ ආකාරයයි. බේරුවල IOC පිරුම්හලෙන් ඊයේ පස්වරුවේ අත්‍යවශ්‍ය සේවා හා සාමාන්‍ය රථවාහනවලට ඉන්ධන ලබා දී තිබූ අතර ඉන්ධන අවසන් වීමෙන් පසුවත් ජනතාව එම ස්ථානයෙන් ඉවත් නොවී කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කිරීමත් සමග පොලිස් නිලධාරීන් මැදිහත්ව ඔවුන් ඉවත් කිරීමට පියවර ගත්තා. තිස්සමහරම ජූල්පල්ලම ඉන්ධන පිරුම් හලෙන් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් ජනතාව අද දැඩි විරෝධයක් පළ කළා. මෙහිදී ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි ගිලන් රථ රියදුරු කුපත්ව සිටියේ දැඩි අසීරුතාවකටයි. ඇයි හයක් තිස්සේ ඉන්නේ මෙතන වෙලා? සාමාන්‍ය මිනිස්සු තෙල් ගන්න දෙන්න. කන කට වෙනවනේ.
මේ අතර මමනෙල්ල මූලික රෝහලේ රථගාලේ ගාල් කර තිබූ සෞඛ්‍ය සේවකින්ගේ රථවලින් ඉන්දන සොරගත් පුද්ගලෙක් සෞඛ්‍ය සේවකින් විසින් අල්ලා මමනෙල්ල පොලිසියට අද පස්වරුවේ බහර දුන්නා. ඉන්දන අර්බුදයත් සමග බොහෝ ජනතාව නිවස්වලට සීමා වීම හේතුවෙන් ප්‍රධාන නගර රැසක් අද දැඩි පාළු ස්වභාවයක්ගෙන තිබූ අයුරුයි මේ. පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යන් සැලකිය යුතු ලෙස සීමා වීම හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවාවල අද විශාල තදබදයක් දක්නට ලැබුණා. වේයන්ගොඩ හිටියා පැයක් විතර තනි කකුලෙන් ආවේ කොළඹට එනකම්ම. පාලකයෙක් නම් හොඳට AC කාමරවල ඉන්නවා. අපි තමයි දුක් විඳින්නේ. මේ බිබිල මැදගම ප්‍රදේශයේ පියෙකු තම දරුවන්ට ඇතුළු පාසල් සිසුන් පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයා ඇති ආකාරයයි. බයික් යාවේ දැන් ඉතින් බයිකෙන් තෙලුත් නැහැ මේ ළමයි පහින් ගිහින් පුරුදුත් නැහැ මෙයාලා කියන කකුල් විදින ආරමේ කියලා ඉතින් යන්න වෙනවා මේ අතර කටාර් හේ සංචාරයක නිරත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හමු වී සාකච්ඡා කර තිබෙනවා. මෙරටට ඛනිජ තෙල් හා ගෑස් සැපීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති අතර එම ඉල්ලීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී ඇතැයි කංචන විජේසේකර අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයෙහි දැක්වෙනවා. ඉන්දන අර්බුදයට විසඳුම්illා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පෞල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 8ක් අද පෙරවරුවේ සිට රාජකාරී වලින් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේට සමගාමීව සෞඛ්‍ය සේවකීන් අද උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබුණා. පවතින ඉන්දන අර්බුදයට විසඳුම්illා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ අද පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ECG සංගම් වෛද්‍ය රසායනාගාර ඖෂධ සංයෝජකීන් ඇතුළු වෘත්තීන් 8ක සෞඛ්‍ය සේවකීන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ අතරතුරේ මෙවැනි ගෘහ ප්‍රසූතයක් සිද්ධ වෙන්න ගිහිල්ලා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නොමැති වීම නිසා මවට හෝ දරුවාට යම්කිසි ජීවිත අනාරක්ෂිතභාවයක් ඇති වුණොත් ඒ සඳහා සියලු සෞඛ්‍ය බලධාරීන් වග කියන්න ඕනේ. කෙසේ වෙතත් නාරී හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ නිවස් තුල සිදුවන දරු ප්‍රසූතිය අනුමත නොකරන බවයි. රෝහල වගේ සූදානම් වීමක් ගෘහ ප්‍රසූතියේ නැහැ. මවගේ රුධිර වහනය ඕනම වෙලාවක වෙන්න පුළුවන් දරු ප්‍රසූතියේදී. තමන් සැලසුම් කරපු රෝහලට යන්න කල් වේලා මදි නම් තමන්ගේ නිවස අසලම තියෙන රෝහලට හරි රෝහල් ගත වෙන්න. මේ අතර සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිය එකමුතුව අද දහවල් කොළඹ ජාතික රෝහල අසල සිට කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ මතු ඇති දැඩි ඉන්ධන අර්බුදයෙන් නිසා ජන ජීවිතයට සිදුවිය හැකි දුෂ්කරතා හා අවදානම බලක්වා ගැනීමට කඩිනම් විසඳුම් ලබා දෙන්න ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට විරෝධතා පෙත්සමක් බාර දීමටයි. කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍ය කාර්යාලයට පිවිසීම වළක්වාලමින් මල්පාර පැය 3කට ආසන්න කාලයක් වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබුණා. මෙවන් වාතාවරණයක මතු ගම කටුගහ හේන රෝහලේ කාර්ය මණ්ඩලය ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස අද දිනේදී පාපැදි වලින් රෝහල කරා පැමිණියා. මේ අතර එක්සත් ස්වයං රැකියා නියුක්තිකින්ගේ සංගමය කොළඹ චතම් වීදිය අවහිර කරමින් අද උද්ඝෝෂණයක නිරත වූයේ ඉන්ධන ලබා දෙන්නේ ඉල්ලමින්. තෙල් දෙනකන් අපි යන්න. තෙල් දෙනකන් අපි යන්න. විරෝධතාවේ අතරතුර එක්සත් ස්වයං රැකියා නියුක්තිකින්ගේ සංගමේ සභාපති චාල්ස් ප්‍රදීප් ඇතුළු සිවුදෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. යලි පෙට්‍රල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත වැත්තේ ලබන ජූලි 22 වන බව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ කමිටු සමාජික සාගල රත්නායක මහතා අද අනාවරණ කළා. ඊට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බවත් එය එළපෙන ජූලි 2 සතියේ මෙරටට ළඟා වනු ඇති බවත් ඒ මහතා පැවසුවා. මේ බව අනාවරණ කෙරුණේ මාත ආයතනවල ප්‍රවෘත්තිංශ ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර අද පැවති හමුවේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්තුණා. එම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ කමිටු සමාජික සාගල රත්නායක මහතා සඳහන් කළේ ලබන ජූලි 11-15 අතර කාලයේදී මෙරටට ඩීසල් නෞකාවක් ළඟා වනු ඇති බවයි.
එමෙන්ම පෙට්‍රල් නෞකාවක් දෙවිනට ලංකාවන්නේ ජූලි 22 වනදා වන අතර ඊට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියාව සමග සාකච්ඡා පවත්වමින් සිටින බවද ඔහු සඳහන් කළා. ජූලි මාස මුල් සතියේදී පැමිණෙන නෞකාවේ ඩීසල් බෙදා හරිනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා. එම නෞකාව සඳහා මුදල් ගෙවීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් කර ඇති බවත් එම සාකච්ඡාවේදී සඳහන් කෙරුණා. එමෙන්ම LP ගෑස් මෙට්‍රික් ටොන් 33000ක් ජූලි මාසයේ තුල අවස්ථා කිහිපයකදී මෙරටට ලැබෙන අතර දිවයින පුරා ගෘහස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීමට එමගින් හැකියාව ලැබෙනු ඇති. මේ අතර මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 11000ක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000ක් සහ දැවි තෙල් මෙට්‍රික් ටොන් 30000ක්ද පවතින බව මෙම සාකච්ඡාවේදී හෙළි කෙරුණා. රුසියාව ගෑස් දෙන එක නැවැත්වුවේ නිසා තෙල් දෙන එක නැවැත්වුවේ නිසා යුරෝපෙට දැන් යුරෝපයේ මැද පෙර දිගින් ඔක්කොම මිට දීලා ගන්න. ඊට අමතරව චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව අනේ ඒ රටවලුත් දැන් ඉන්ධන ලබා ගන්නට ඇද්දදී දැන් විශාල මහ පොරයක් තියෙන කොහොමද ඉන්දියාවටත් තාම ෂුවර් නැහැ කොහොමද හොයාගන්නේ කියලා. රුසියන් තෙල්ලුත් අදි වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වෙ මැද අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි එවලෙම ගන්න බැරි වුණොත් අපිට ඊළඟ සැරේ ගන්න කල්යන. දැන් අපේ ප්‍රධාන එක රටේ ජනතාවට තෙල් ලබලා දෙන්න. තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕනෑම සමාගමකට අපි දැන් ඉඩ දීලා තියෙනවා. අනික් සමාගම ඒකාධිකාරිය වෙනස් කරලා අපි ඉඩ දීලා තියෙනවා ඕනෑම සමාගමකට තෙල් ගේන්න ලංකාව. භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා නොසලකා පාලකින් කටයුතු කිරීම නිසා රට මෙවන් විනාශයකට ඇද වැටුණු බව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන් පවසනවා. බහනුවරියේ පැවති උත්සවයකදී උන්වහන්සේ සඳහන් කළේ එවැනි පිරිස් වෙත තවදුරටත් අනුශාසනා සිදු කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි. අද මේ රටේ තියෙන තත්ත්වය දිහා බලනකොට දේශපාලනයේ ඇත්තෙන් වටිනා කොටසක් කරන්නේ නමුත් අද මේ කුංජි ධර්මෝ පවා දන්නවා අද රටට වෙලා තියෙන විපත්. ඒකට හේතු මොකක්ද කියන එකක් බව. ඒවා ගැන අපි රණගාට දෙනවා නිසා කළ යුතු දෙයක් නැහැ. භික්ෂුන් වහන්සේලා ඇදීට අපි නොයෙක් විට ඒ අයට අවවාද අනුශාසනා කළා. නමුත් ඒවා නොතකෙන බවක් තමයි පේන්නේ. අපි ප්‍රසිද්ධිය කිව්වයි. මේ විදිහට ජීවිතෙන් මේ රට විනාශ වෙනවා කියන එක දැනට අවුරුදු කීපයකට උඩදී අපි ප්‍රකාශ කළා ඒ අයට. නමුත් ඒ අය ඒවා චැක්වේ නැති සලකන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා නොවන දෙයකට නොකරන දෙයකට කතා කරන කිරීම වැඩක් නැහැ කියන විශාල කලකිරීමකින් තමයි මේ රටේ භික්ෂුන් වහන්සේ අද ජීවත් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස බල කරමින් අරකලයේ දෙවන රැල්ල හෙටින් ආරම්භන බව සභික ජනබලවේගය පවසනවා. මේ අතර ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස බල කරමින් බහුජන සංවිධාන එකමුතුව අද කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. අයුක්ති සහගතව සිරගත කළ සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු මෙයින් අද පස්වරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී කලාකරුවන් ඇතුළු සිවිල් පුරවැසියන් පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්තුණා. අරගලේ සියලුම ජනතාව විදියට කියන්න තවදුරටත් බලන් හිටිය ඇති පාරට බහින්න. මේ රටේ මිනිස්සු පව් තමුන්නාසල එකතුලා මේ පාරට ඇදලා දැම්මා. ඒ වගේම මේ කරන් යන මේ ජරා මර්ධනය නවත්තන්න මෙහෙම නෙමෙයි කොහොම දනුවන් කරත් මේ අරගලය අපි දිනන් නැතුව නවතින්නේ නැහැ. මේ ඇති අගමැතිතුමා ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායමම යන්න. පසුව විරෝධතාවට එක් වූ වන් කොටුව දුම්රිය ස්ථානයේදී මහජනතාව දැනුවත් කළා. මේ අහන් ඉන්න හැමෝගෙම ඉල්ලන්නේ එක දෙයයි. අපි ඉල්ලන්නේ ලේ වගුරන්න නෙමෙයි. අපි ඉල්ලන්නේ අයිතිය වෙනුවෙන් පාරට බහින්න. මේ අතර වත්මන් ආණ්ඩුවට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධාන කළ විරෝධතාවක් අද කොටුව දුම්රියපළ අස්සලදී ආරම්භ වූ අතර විරෝධතාකරුවන් බැංකු මාවත දක්වා පාගමනින් පැමිණීමේදී පොලිසිය මාර්ග බාධක යොදා මඟ අවහිර කර තිබුණා.
කිසිම සලස්මක් නැති ආණ්ඩුවක් බලට අඩුම තරමේ සම්පකාරයක්වත් කරන්න බෑ සිල්ලර කඩයක්වත් කරන්න බෑ සලස්මක් නැහැ මේ අතර රට තුල පවතින අර්බුදවලට විසඳුම් සැවීම සඳහා ජනාධිපතිවරයා වහා දුරේ නිවත් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටිය යුතු බව විපක්ෂය පවසනවා ජූලි 25 වෙනිදා ගෙවන්න තියෙන අපිට ඩොලර් මිලියන 1000ක ස්වෛරි බැඳුම් කරයක් ඒකෙන් මිලියන 250ක් අයිති බැංකුවක් අපට නඩු දාලා තියෙනවා. ඒ නඩු තීන්දුව අපට අවාසිදායක විදිහට ආවොත් අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කතාව එතනින්ම අවසන් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කතාව එතනින් අවසන් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ කතාවත් එතනින්ම අවසන් වෙනවා. නිසා අග්‍රාමාත්‍යතුමාටත් අපි කියනවා ඔබ පිළිබඳ විශ්වාසය සමාජයේ බිඳ වැටලා ඉවරයි. රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා සිටුයි ඉල්ලා සිටුනාට පස්සේ 24 පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවල රහසිගත ඡන්දයෙන් ජනාධිපතිවරේ පත් කරගත යුතුයි යන් නැති බව පැහැදිලි ඔවුන් යැවිය යුතුයි අපි දන්නවා මේ රට ඊළඟ අරගලේ ඉන්නේ ජනතා රැල්ල ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ රටෙනු පන්නන්න අපි ජනාධිපතිට කියනවා කරුණා කළා මේ රටේ සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දීලා යන්න කියලා ඉල්ලනවා මේ රටේ ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ ඇමති කණ්ඩායම තවම අයින් වෙලා යන්නේ නැහැ එහෙමනම් ජනතාවට තමයි පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාව මේ රටේ පාලකයන්පත් කරා නම් ජනතාවට අයිතිය තියෙනවා මේ රටේ පාලකයන්ව බලෙන් පහ කරන්නත් අයිතිය තියෙනවා ඒක ලෝක ඉතිහාසයේ වෙලක් තියෙනවා ජනතාව ඒක වෙනුවෙන් වීදිවලට එන්න හෙට කොටුවේ සවස 3:00 වෙනකොට දුම්රිය පොළ අසලට පැමිණෙන්න කොළඹ නගරයේ ඉන්න සියලුම ජනතාවට අපි ආයාචනා කරනවා වෙන විකල්පයක් අපිට දැන් නැහැ බලෙන් පහ කරාට පස්සේ අපි පාර්ලිමේන්තු විසඳුමක් හොයමු අපිට එහෙම පාලන ක්‍රමයක් සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න පුළුවන් වත්මන් ආණ්ඩුව පළවා හැරීම සඳහා මුළු රටේම ජනතාව පෙළගැසිය යුතු දිනය ඉදිරියේදී ප්‍රකාශ කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර දිසානායක මහතා පවසනවා ඔහු මේ බව පැවසුවේ මාතරදී පැවති ආණ්ඩුව පන්නමු විරෝධතා පාගමනට එක් වෙමින් ජාතික ජනබලවේගය සංවිධානකරණ ආණ්ඩුව පන්නමු විරෝධතා මාලාවේ මාතර විරෝධතාවය එහි නායක අනුරු කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්තුණා පාගමන අවසානයේ විරෝධතා රැලියක්ද සංවිධානය කර තිබුණා දැන් ලෝකෙනම් මේ වගේ ජනතාවගේ මූලික වමනාවන් ඉටු කර ගන්න බැරි ආණ්ඩු පාලකයෝ ඉල්ලා අස් වෙනවා ඒ නිසා මොකද්ද කියන්නේ දැන් මේ ගෝඨාභය රාජපක්ෂලා අයින් වෙන්න ඕන රනිල් වික්‍රමසිංහලා අයින් වෙන්න ඕන හරි කෙටි කාලයකට වුණත් අපිට ආණ්ඩු අපි ගන්න ලෑස්ති අපි කැමති ආමති මණ්ඩලයක් අපිට මේ පාර්ලිමේන්තුව තෝරාපත් කර ගන්න දෙනවා නම් අපි කෙටි කාලයක් ඇතුළත මේ ආර්ථිකයේ මූලික ගැටලුව විසඳලා ආර්ථිකය උඩට ගේන්න අපි සලසුම් හදනවා අපි සියලු දෙනාට ආරාධනා කරනවා සියලු පාට පක්ෂ ભેදී ඔක්කොම අත්හැරලා අපි එක මහජන ව්‍යාපාරයක් හදමු මේ රට ගොඩනැගීමේ මහජන ව්‍යාපාරය අන්න ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු මේ දූෂිතයන්ට මේ විනාශකාරීන්ට එරෙහිවා ජනතා අරගලය ජනතා නැගිටීම දියත් කරන්න ඕන මේ පාලකයන් පළවා හරින තෙක්මතක තබා ගන්න අපි එහෙම නිවට ජාතියක් වෙන්න එපා ඔබ ජීවිතන කුඩා ගම්මාන ඇතුලේ පාරට ජනතාව කැඳවන්න ලෑස්ති කරන්න අපි දිනයක් කියන්නම් එදාට මුළු රටම එක තැනකට බැහැලා මේ පාලකයන් පළවා හරින සටන දියත් කරමු ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම තනතුරේ මීළඟ දුර කාලයේ සඳහාද නිර්දේශ කරන බව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා බෙයතර මෙරට දලදේශීය නිෂ්පාදනයේ මේ වසරේ මුල් කාර්තුව තුල 1.6කින් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි දුර කාලයේ සඳහාද නිර්දේශ කර තිබෙනවා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම නිර්දේශය අද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ වත්මන් මහ බැංකුව අධිපතිවරයාගේ නිල දුර කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබෙනවා 2016 ජුනි මාසයේදී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකුව අධිපතිවරයා වශයෙන් වැඩබහරගත් නිල දුර කාලයයි එලෙස හෙටින් අවසන් වීමට නියමිතව ඇත්තේ කෙසේ වෙතත් මෙම වසර 6ක මහ බැංකු දුර කාලය තුල සිව් දෙනෙකු මහ බැංකු අධිපති දුරේ හොබවා තිබීම විශේෂත්වයක්. ඒ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය WD ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්‍රාල් සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්. මෙරට දල දේශීය නිෂ්පාදනය වසරේ මුල් කාර්තුව තුල 1.6කින් පහළ බැස ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. අපි දන්නවා දැනටමත් සැලකී සිටි පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා. අවම වශයෙන් ඊළඟ අවුරුදු දෙක තුල ලක්ෂ 20කට ලංකාවේ රැකියා නැති වෙනවා. ඉතාම භයානක අනාවැකියක්නේ.
පැහැදිලිවම විරැකියාව මූලික වශයෙන්ම වෙනවා අපි ඉස්සල දේශීය ඉහළ උද්දමනය නිසා හා අනිත් පැත්තෙන් පොලී අනුපාත විශාල විදියට ඉහළ ගිහිල්ලා තියෙන තත්වයක් තුළ විශාල විදියට ඉල්ලුම හැකිලිලා තියෙනවා. දැන් මේ වර්ෂයේදී ආර්ථිකය 7%කින් 8%කින් හැකිලෙනවා කියලා කියනවා. අපි දන්නවා මේ 8%කින් විතර ආර්ථිකය හැකිලෙනකොට විශේෂයෙන්ම සුළු පරිමාණ ආර්ථික කටයුතු විශාල බිඳවැටීමකට ලක් වෙනවා. දේශීය වෙළඳපළට භාණ්ඩ සැපීම සඳහා සූදානම් වෙලා ඉන්න මහ පරිමාණ කර්මාන්තත් හැකිලෙනවා. සංචාරක කර්මාන්තයේ බිඳ වැටිලා තියෙනවා. ඉදිකිරීම් මාංශය, කර්මාන්තංශය, හොටෙල්ස් කියන හොස්පිටැලිටි මේ සෙක්ටර් එක, ඒ වගේම ප්‍රවාහනය අපි වගේ ඉන්ධන තිබුණා කියලා. නමුත් ඔබ හිතනවාද ත්‍රිවිල් ඒ ත්‍රිවිල් වලින් ලබා දී පුළුවන් කියලා. ඒ මිලට යන්න පුළුවන් කියලා. දැනට අතිශයෝක්තියක් විදිහට පේන්න පුළුවන් ලක්ෂ 20කට රැකියා හිමි වෙනවා කියන කාරණේ එක අපිට ඉතාමත්ම හොඳින් පේනවා. ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ හදත් සර්වෝස් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද උදැසන සිදු වුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී ලෝක බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සංඛ්‍යාව 17ක් බවත් පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍යාධාර ලබා දිය හැකි ආකාරයෙන් එම ව්‍යාපෘති සැලසුම් කරන බවත් අධ්‍යක්ෂවරයා හිදී පවසා තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණීමෙන් පසු ලෝක බැංකුවේ සහාය තවදුරටත් ලබා දීමට අපේක්ෂා කරන බවයි. කාර්යමණ්ඩල මට්ටමේ සාකච්ඡා පැවැත්වීම සඳහා දිවයිනේ රැඳී සිටින අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ඔවුන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳ අපෙන් යම් අදහස් උදාස් තමයි බලාපොරොත්තුනේ මොනවද අපි හිතන්නේ කියලා. මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර පිළිබඳ වාර්ෂික ලැයිස්තුවක් ලබා දෙන ලෙසට මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා දන්වා තිබෙනවා. ඒ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර පැවති හමුවකදී මෙරට ආහාර අවශ්‍යතාව කල්තියා දැනගැනීමට හැකිනම් එම ආහාර ලබා දීම සඳහා සිය රටේ ආර්ථික ප්‍රතිපත්තිවලදී ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය හැකි බවයි මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා දන්වා ඇත්තේ. චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට වසර 70ක් සපිරීම නිමිත්තෙන් චීන රජය විසින් පරිත්‍යාග කිරුණු සහල් මෙට්‍රික් ටොන් 10000ක තොගේ පළමු තොගේ ලෙස මෙට්‍රික් ටොන් 5000ක ප්‍රමාණය ඊයේ චීන තානාපති කාර්යාලයේ විසින් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කරනු ලැබුවා. ඔබ ඇලිත් අද දරන සම්පකි. දැන් තවත් පුවත් කිහිපයක්. ඉන්දිය රජයෙන් මෙරටට ලැබෙන යූරියා පොහොර හෙක්ටාර් 1කට කිලෝග්‍රෑම් 100ක් වනසේ ගොවීන් වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යංශය අද පැවති සාකච්ඡාවකදී රාගම බැසිලිකා මහාවිද්‍යාලයේ සතු රුපියල් ලක්ෂ 1000ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් දින කිහිපයක් තිස්සේ කිසිවෙකු සොරකම් කර ඇති අතර මේ පිළිබඳ පාසලේ CCTV කැමරා දර්ශනද සමග රාගම පොලිසියට පැමිණිල්ලක් කළද මෙතෙක් කිසිදු පියවරක්ගෙන නොමැති බව පාසලේ පාලන අධිකාරිය චෝදනා කරනවා. ඉදිරියේදී පැමිණිය හැකි ආහාර අර්බුදයට පෙර සූදානමක් ලෙස සහ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස වෙනස්ම මාදිලයේ වැඩසටහනක් ග්‍රීන් ඉන්චස් නැමැති සමාගමක් විසින් ආරම්භ කරනු ලැබුවා. මෙහි කාර්යමණ්ඩලයේ ලෙස බඳවාගෙන සමාජිකයන්ගේ රාජකාරිය වන්නේ සිය ගෙවතුල වගා කිරීමයි. ඉන් ලැබෙන අස්වැන්න තුලින් ඔවුන්ට ආර්ථික මේවාසියක් ලබා දීම සහ පවුලේ පෝෂණ ඉහළ නැංවීම මෙම සමාගමෙහි අරමුණයි. බාලදිවයිනේ පැවති බටහිර ආසියානු යවුන් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 16ක් හිමි කර දුන් ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියා. මාලදිවයිනේ පැවති බටහිර ආසියානු යවුන් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් ඇතුළු සමස්ත පදක්කම් 16ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය සඳහා රටවල් 9ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 22ක්. එම ජයග්‍රාහී කණ්ඩායම පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිලධාරීන් එක්ව සිටියා. මගේ ප්‍රථම වතාව තමයි වෙස්ට් ඒෂියන් ප්ලේ කරන. ඒකේ රැපිඩ් ආංශයෙන් මට සෙකන්ඩ් ප්ලේස් හම්බුණා. ඒකට රටවල් 10ක් විතර හිටියා. එතකොට අපේ රටට ඔක්කොම මෙඩල්ස් 10ක් හම්බුණා. තරගයක් තිබ්බා. ඒ කියන්නේ හුඟක් අමාරු ප්ලේස්ලා හිටියා. ඒ අතර ලංකාවේ හුඟක් ලොකු තරගයක් දුන්නා. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.